බොනවා කිව්වනේ එහෙමනේ ආ තාත්තා බොනවා කිව්වනේ තාත්තා බීලා සීය නැති වෙලා එහා ගෙදර කියලා දබල තියනද කොයි වෙලාවෙව ගේ හොයන් එන්න දන්නවනේ වැසිකිළි ඔලුව දාලා මුකුත් කවන්න නැනේ වැසිකිළි වලට ගිහිල්ලා නෑනේ අම්මා කියලා එහා ගෙදර අම්මට උම්මා දීලා නෑනේ මේක නම් කරයි මේ බොරු සීය හොන්දර තියනවා ඉරිසියාව ක්‍රෝධය වෛරය මාන්නය තණ්හාව බලුකම මේ ඔක්කොම දා ගන්නවා ලකුණට තරම් මහත්යේ රත්නපුරයේ මගුල් ගියක් ගත්තා මස් මාංශයෙන් සොරයි මද්ද්‍රව්‍යෙන් තොරයි මගුල්ගේ ඇයි මේකට යන්න බැරි ඇයි මෙතන හදා ගන්න නැත්තේ කී දහහක් කොල්ල මැරෙනවා සීල්ල හැපිලා කී දහහක් මැරෙනවද බයික් වල හැපිලා ගිහිල්ලා බීලා ඇයි මේ මගුල් ගෙදරක හරි බයේ ඉන්නේ බීලා වලියක් අල්ලයිද කියලා සුරාවෙන් තොර ජීවිතය අර විජාතික හැත්ත එහෙම කියමු සුදු හැත්ත කියලා අපි කියන්නේ මෙවුන් ගෙනල්ලා සිලින්ඩර තියලා අර මේ හන්දිවල ඒ කාලේ වයින් දුන්නා පාන් එක. එම් මන්නන් ටිකක් මහත්තයෝ බොනවට දැන් කැමති. DCS එක ගන්නේ 450 බෝතලෙන්. 450 කමන්ඩුවට. හොඳයි. ආද යම්බතු කියනවා වැඩක් ඒක. ඒක හරියන්නේ නැහැ. Red Bull හොඳයිද බිව්වහම ඇඟට. මොන පිච්චුද? ඒකත් අක්මාවට බලපානවා. බොහොම ආදරෙන්. KG දන්නවද KG? බබාලා එපා සුරාවෙන්තර ජීවිතය බොහොම ආදරෙන් කියන්නේ අම්මේ තාත්තේ කොල්ලෝ සිගරට් බොන්න එපා පුතේ ඇස්සට කළු වෙනවා බොහොම ආදරෙන් ගංජා බොන්න එපා සෛරසප්පිට හානි වෙනවා කසිප්පු මේ අරක්කු ඇයි අපි බොන්නේ මම මගේ වම් පැත්තේ වකුගඩු දන් දීලා ලොකෝ ඔපරේෂන් එකල මම නම් අද වෙනකන් සිගරට් එක මට දැන් 42ක් මම කවදාවත් මේ චරදරව බීලා නැ බොන්න එපා බොහොම ආදරෙන් මං ඇහුවා මේ කෑගල් ඉස්කෝලේ කියලා පුතේ උඹ තාතර උදේ වදිනවද අයියෝ? ඔව් සාදු මං උදේ තාත්තට දන ගහලා වදිනවා තාත්තා මට හවස දිගේ ඇදලා වදිනවා කිව්වා. මම මොකද්ද යකෝ මේ අලුත් සිල්සම් එක වදිනවා. අන්රාපරි උපවාසකම පැකට් දෙකක් දීලා. දෙක අන්රාපරි උපවාසකම පැකට් දෙකක් දීලා. මිනිහා හැමදාම පොන මං බොන්නුනේ මිනිහා බීලා ගෑනි. මිනිහා හවස සෝමා කියන් ආවා. මොන්න සෝමා සෝමත් නෑ සෝමගේ අම්මත් නෑ කිව්වලු ගෙදර. දැන් ආයි බැලුවා. සෝමෝ නෑ. යකෝ සෝමා කිව්වා. මොලයක එක්කත් නෑ. පුතා ආවා. කොපුතේ අම්මා? අම්මා 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 බීලා දොයි. ගිහිල්ලා පොඩ්ඩක් ඇරලා බැලුවා. සෝමා. අනේ සෝමා රෙදි ගඩාගෙන දොයි වමනේ දාලා. මිනිහා වමනේ පීදලා තියලා ගියා කන්ට. වෙන්දට වෙන්ජන 3යි කරෝලයි මිදිසුයි 5යි ලුණු සම්බෝලේ 6යි බතුයි 7යි මෙද 8 විතරයි ඇටකුණා වෙලා බතක් තියනවා දැන් සම්බෝලේ කියලා ලුණු වැඩි දුන් දදා කනවා දැන් පහෝදා උදේ නැගිට්ටා සෝමෝ නෑ අයිපල් කොනල බිම දාලා වගේ දැන් මිනිහා ආයු යනවලේදී යෝදනවා ළමයි ඉස්කෝලේ යනවා දවස් 3ක් මේ යුද්ධේ හතරෙන් දවසේ යාන්තම් කුසෝම නැගිට්ටා මිනිහා බුලත් අතක් දීලා කිව්වා අනේ සෝමෝ ඔබ බොණ්ඩත් එපා මම බොන්නේ නැහැ මින් පස්සේ කියලා පන්සල්ට ගිනලා සෝමෝන් කිව්වා සෝමෝ මේ මෙච්චර මුන්ට අපි බොණ්ඩ කියනවා අපි බොණ්ඩ එපා කිව්වට මෙවුම් බොනවා ඔබ කොහොමද මේක නවත්ත ගත්තේ ඒක තමයි සාදු 65 ගෑනු ගැටේ කිව්වා මම මේ ළඟදි දැක්ක වරකපොල ලංකාවේ දිගම මගුල්ගේ ලොකු මගුල්ගේ නෙමෙයි දිගම මගුල්ගේ වැඩි නෝල් එකේ ඉඳන් කිලෝමීටර් එක දිගට ගහ ගන්නවා පාර දිගේ ගෑනු මිනිසුයි බීලා. දිගම මගුල්ගේ. මනමා ජෝඩුව පාරේ. අනේ බොහොම ආදරෙන් කියන්නේ ලස්සන ජීවත් වෙන්න. හොඳට හැදෙන්න. ජීවිතේ වරද්ද ගන්න එපා මේ තාත්තේ. බොහොම ආදරෙන්. බොහොම ආදරෙන් යන්න. තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරලා යහපත් ගුණ දහමෙන් පිරි ජීවිතයක් ගොඩනගා ගන්න. ඔය ඇත්තන්ට රත්නත්‍රි ආශිර්වාදේ ලැබෙත්වා කියලා සාදු කියන්න. බොහොම ආදරෙන් කියන්න. ලස්සනට හැදෙන්න. අපි ඒකම සහ දෙයියෝ. මේ පැත්ත බාර දෙයියෝ කවුද? මේ පැත්ත බාර දෙයියෝ? කවුද දෙයියෝ? මේ පැත්ත බාර දෙයියෝ කවුද? ඈ? කොකිලානි? මොකද? පත්තින දෙයියෝ. අපටින් දෙයියෝ කොහෙද පිස්සෙක තියෙන්නේ මේ තියෙනවා පිස්සක් නෑ නෑ
දෙවියෝ හිටියොත් හොඳට ඇදි දෙවියොත් මේ කවුද මන්න මේ ළඟදී අර රීවි එකේ ඇවිල්ලා කියලා කතරගම් දීව හදිසි විසිට් එකක් කරනවා කතරගම අනේ මේ ඉන ගොන් හැත ඔක්කොම ගිහලා කතරගම කතරගම් දෙයියන් ඇවිල්ලා නෑ දේවාල කඩවල එක පූජා කෙතර නැට්ටක් නෑ ඔයා ගන්න බර උන්ට කියන අම්මෝ පෙරහැර කාලටවත් මේ බිස්නස් එකක් නෑ කිව්වා ඇයි මේ කිරියම්ම දාන දෙනව නේද කිරියම්ම දාන දෙන්න කිසි ගැල්ලුවක් නෑ මගේ උපන්දිනේ මාතු 1000 15 කිරියම්මල 111 දානයක් දෙනවා හැබැයි එක කිරියම් එකක් නටන්නේ කොණ්ඩේ කඩාගෙන සාත්‍තර කියාගෙන දෙනවා මම පොල් හොඳ පොල් මැටක් කරන් කිරියම්ම දාන්න යන්න එපා නැන්දම්ම ලේලි වලිය තියනවා නම් දීවිතේට යන්න එපා සල්ලි පොඩිය දෙනම් කිරියම්මට ඉඳ ගන්න එපා ගමේ කේලම් කියනනම් කිරියම්මට ඉඳ ගන්න එපා පන්සල්ට ඇවිල්ලා හාමුදුරන්ට ජෝඩු කරනවා නම් ගෑනු කතා හදනවා නම් ජීවිතේට කිරියම්මට ඉඳ ගන්න එපා ලස්සන්ට යන්න බොහොම ආදරේ කිරියම්ම දාන්න ගිහින් ලස්සන කිරියම්ම දානේ අරගෙන පතිනිය හැල්ලගෙන පිරිත් ටික කියලා අරන් එනවා හැබැයි කිරියම්ම දාන දෙන අය මේ පහන් කෑලි වගේ චූටි චූටි කිරිබත් කෑලි කිරියම නම් හොඳට පිරෙන්න දෙන්න දෙන්න දෙයි කතරගම යන්න කිසි ගැටලුවක් නැහැ හැබැයි අශ්‍රමල බෝධිය කිරි වෙහෙර මේ ඔක්කොම පිළිවෙලට වඳින්න බොහොම ආදරෙන් කියන ලස්සන්ට හැදෙන්න හොඳට හැදෙන්න ජීවිතේ වරද්ද ගන්න එපා අම්මේ බොහොම ආදරේ මම දැක්ක මේ පත්‍රේ දැන්වීමක් දාලා දිනවා හාමුදුරනම ඔබට දරුපාල ප්‍රමාද නම් වෙලාවක් වෙන් කරගෙන මා අමතන් හාමුදුරනම හොඳ රජ වැඩකාරයෙක් බලන් ගියා මම එක දෙයක් කියන්න දම්මේ තරහ වෙන්නේ නැද්ද මගෙත් එක තරහ වෙන්න එපා මෙච්චර හොඳ දිව්‍යාංගනාව විඳිද්දි මේ කුණු ගඳ ගන්න අපේ ගෑනු ගාවට මේ දෙවිවරු වෙයිද ඈ උතේර තත්පැද්ද නැත්තම් බුදු අප්පු ගද්දාස් ආරෙ බෑ දවස් දෙකක් ආවේ නැත්තම් බුදු අම්මෝ මල් ලතමල කලබල වගේ ඈ ඇයි මේ ඇයි මේ බොරු වලට අහුවෙන්නේ බය නැතුව කියලා තියෙනවා අර ජනාධිපතිතුමා නැකත් බලන කවුද මහත්තයෙක් ඉන්නවනේ සුමනසේකරද කවුද මේසරේ පත්‍රයේ කියලා තියෙනවා සාස්ත්‍ර කියන්නේ බොරු කියලා මාත් කියනවා ඒක ඇයි මේ අහුවෙන්නේ මේවට මං දන්න කම් මහත්තයෙක් ඉන්නේ ඔය ගෑනමයි සාස්ත්‍රාන්න හරි කැමති සාස්ත්‍රාන්න දෙනවනා එයා ඒමි හත ගාලා කුටි ගියා මේ ළඟදී පොලිස් ගියාම කළු මම නම් දන්නේ දෙයිය තමයි හත ගාන්න ඇත්ති කියලා ඒමි ඒ වෙලාව දෙයිය මගේ ඇඟි හිටියා කිව්වලු ඇයි මේ මොකද්ද මේ කරන්නේ අනේ දෙයි හාමුදුරනේ අංජනමට පේනවා නම් ඔය කරන ඔක්කොම ඇයි දෙයි හානේ ප්‍රවාහ කරොම් පෙවුන්නේ නැත්තේ ඒ පැත්තේ මල්ටි පැරල් තියෙන ඉන්නද මේ මිනිස් අද ලංකාවේ ජනප්‍රිය මාතෘකාව තමයි පිරිමිය ගැනවන් තමයි යන්නේ ගෑනෝ අපි මාත්‍ය මොනවාද කරන්නේ අපි මාත්‍ය අර ගෑනෝ ඉන්නවද අම්මා මොනවාද මේ ආන්නේ කපුවන්ගෙන් ගිහිල්ලා කපුවන්ට ඉතින් අවුරුදු වගේ බොහොම ආදරේ අනේ එහෙම සාස්ත්‍රයක් තිබුණා හොද ඒ සාස්ත්‍රයේ කෑවා මේ අපේ එහෙම විකාර කරු මිනිස්සු බොහොම ආදරේ කියන්නේ බොහොම ආදරේ පරම්පරා පත්‍රිනේ දේවාලේ තියෙන නවගමුවේ කඩු වෙලයි පරම්පරා දේවාලේ කතරගම තියෙනවා සාස්ත්‍ර කියනවද නැහනේ නැහැ අලුත් නුවර දේවාලේ සාස්ත්‍ර කියනවද නැහැ නුවර තියෙනව කව දේවාලට සාස්ත්‍ර කියන්නේ බොරු මං දන්න ගෑනු කෙනෙක් කියන්නේ යන්නේ බෙරියක් කෑන්න බෑ ඩාන්ස් එක දානවා දැන් මේක කොල්ලෙක් කිනවා කියවලා මං කැසට් එකක් දානවා මොදි දෙම්බරේ කැසට් එකක් එහම නට නට ඉඳී මේ මේවා බොරු මොමාදනේ කිය. මේ ළඟදී කුරුණෑල වැත්තේ එකම දෙයිය පිරිමි දෙන්නෙකුට එල්ල දේවල් මුන් දෙන්න ගහගෙන මගේ ඇඟේ ඉන්නවා කියලා දෙන්න. ඇයි මේ බොරුවට නටන්නේ? බොහොම ආදරේ. ලස්සන්ට. ප්‍රදීපයි බබා ප්‍රදීපයගෙනේ. දෙයිය දිලා නෙවෙයිනේ. අවුරුදු ගාණක් නටලා 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 අර පෙටි කාලා 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 මේ ඇඟේ ඌස්නේ වැඩි කරගෙන කරලා බැඳලා අවුරුදු 5ක් ගියත් බබෙක් හම් වෙන්නේ ඔන්න දේවාලට යනවා දේවාලට ගිහිල්ලා එද මහත්ය දෙන්නේ මොනවාද කපුවා සිංගල ඇඟණීමේ වෙන බෙහෙත් ටික ඒක පහ බිව්වාම කොට කියනවා නී අර දෙයියන්නේ දුන්නේ අප්පා බබා ෂු මරුවේම හම්බුනම් බබෙක් ඈ අතර ගන්දි වගේ බබෙක් හම්බුනම් මරු මේ දවස්වල ඇටිර වැඩ ඔක්කොම ගොඩක් කර ගන්න පුළුවන් ඇයි මේ බොරුව තම හිසර තම අසමය කිසිම දේව රූපයක් ගෙදර තියාගන්න එපා දෙයියන්ට කිලි තියනවද නැද්ද තියනවා බුදුන්ට කිලි නෑ ඇයි මේ රැවටෙන්නේ දහමක් උතුම් දහමක් තියාගෙන බොහොම ආදරෙන් කියන්නේ කින්දු අය විෂ්ණු දෙවියන්ගේ අවතාරය කියලා බුදුහාඳුරව අදහනවා මිස බුදුහාඳුරව කියලා විශේෂයෙන් හින්දු අය අපේ බුදුහාඳුරව අදහන්නේ නෑ ලස්සන්ට හැදෙන්නේ ඒක බොහොම ආදරෙන් කියන්නේ ලස්සන්ට හැදෙන්නේ ජීවිත වරද්ද ගන්න එපා බොහොම ආදරෙන්
මම දැක්ක මේ SMS එකක් තියෙනවා අපි මල්ලිගේ ෆෝන් එකේ දෙයියා ඔයා දෙයිද කියලා කෙල්ලේවල තියෙන්නේ මුට දෙයියා පන්දින්ද කලින් දෙයියා සුදු දෙයියා බෝල දෙයියා බණ්ඩ දෙයියා සුමන දෙයියා අවුරුදු දෙකක් තුනක් ගියාම ඉන්දියාවේ මේ ජපන් ක්‍රමයට ඔයා කන්න මම පස්සේ කන්නම් ඔයා නිදා ගන්න මම පස්සේ කන්නම් අවුරුදු 4-5ක් ගියාම ඉන්දියන් ක්‍රමයට ඕයි නැගිටිනවා මට යන්නේ නැද්ද ඒ ඉන්දියන් ක්‍රමයට අවුරුදු 10-12ක් ගියාම නෝනා ඉස්සලා දුවන මහත්තයා පොල්ලක් අල්ල පොලිසිය ඊට පස්සේ ඔයිට ඔයිට දෙයියා බලු වෙලා එපා මේ තාත්තේ මේ දේව සංකල්පික සෙල්ලම් කරන්න එපා මං තාම මගේ පන්සලේ බයිරෝ පූජාව දීලා නැහැ 50,000-60,000 යනවා දෙන්න ඉතින් මට ඉරිරි වැඩ තියෙන එකේ මම බුදුන් එක්ක හොඳට ගන්දුණු කරනවා බොහොම ආදරේ කියන්නේ ලස්සට හැදෙන බොහොම ආදරේ බොහොම ආදරෙන් කියන්නේ දැන් අම්මල හැම ගෙදර පිරිත් නෝල් හැම දාලා යවන්න ඇත්තේ නේ ගියා බාරත් එල ඇති නේ දැක්කනේ තරම් ඒ තමයි ඔයගලන්ගේ දෙවියා ලස්සට හැදෙන අපේ කම සහ දෙයියෝ දැන් මේ ස්කූලේ යන ළමයි යවනවානේ අර බල්ලු උදේ හම්බෙලා මොණින්මින් නේ වගේ ඔන්න ගියා ළමයා ගේට්ටු ගාන මොණින්ම දැම්ම වෑන් එකට දන ගහන වදින්න පුදු කරන්නේ මං දන්න අම්මා කෙනෙක් ඉන්න අවුරුදු 89යි පුතාට 53යි පුතා තාම රැයට වදිනවා අම්මට අන්න ඒකයි ඒතන තියෙන ඕන සද්ධා භක්තිය ගරු කිරීම ඒ දෙමාපියන සලකන එක දෙර ගුඩ් මෝනින් නේ කියන්නේ හලෝ ගුඩ් මෝනින් මචං කියනවා අnder දෙමළ වගේ සුබ උදෑසනක් තෙරුවන් සරණයි ආශිර්වාදය සහ ප්‍රාර්ථනාව හරිනේ එතන ඉන්න බය නැතුව බොහොම ආදරේ වැලන්ටයින් ඩේ 14 නේ මොනා කරන්නේ ඕක අනිවාර්ය නෑ නේ කෙල්ලෙක්ව හරන්නක සාදු වැඩේ පොහෙට වැලන්ටයින් එක වැටලා නේ අප්පා මම මොකද්ද ඔය ඒක අලුත් කීටි පොහෙට වැලන්ටයින් ගන්නේ අපි දැම්ම ඕක ඇතුළට ඕක මාර වැඩ කතා තියෙන කියනගෙන මේ ළඟදී ආන සාදු වීකෙන්ඩ් ෆ්‍රීද කියලා මම ෂොපින් යන්නද කියලා. එහෙම ආන්නේ දැන්. වීකෙන්ඩ් ෆ්‍රී දානවා මගේ. ෆුඩ් සිටි බඩු ගන්න යන්නේ. එහෙම කර සරුවෙන් කතා ගන්න මේ සාදු. හාමුදුරන් මොකක් හරි කියලා වහන්සේට බණක්. එහෙම නෑ නිකම් මේ අමුතු ක්‍රමයට ආන්නේ දැන්. අනේ මේ අපි මේ කන්න නැතුව මහනුනේත් නෑ. ඉන්න නැතුව මහනුනේත් නෑ. යන්න නැතුව මහනුනේත් නෑ. මේ සාහසයට යමක් කරන්න. බොහොම ආදරෙන්. ආර කොහමද තට්ටුවෙන් තට්ටුව ගහන තුන්ෙන් තට්ටුවක් ගාලනේ. අර මාර චරිත කොමාරි කොහෙන් අර ගියන්නලා ගන්නවද අපි? ආනුවන්ට ගෙනියන්න නෙමෙයි. දායකයන් නේද? බොහොම ආදරෙන් උදව් කරන්න ආදරණ. බොහොම ආදරෙන් කියන්නේ පුතේ, තෙරුවන් සරණ යන්න, පන්සිල් රකින්න. අපේ කම මේ ඔක්කොම රැකලා ලස්සනට ජීවත් වෙන්නයි කියන දේ පතමින් ඔබට සෞභාග්‍යමත් රත්නත්‍රි ආශිර්වාද ලැබෙන සුන්දර වූ ජීවිතයක් ගෙවන්න මේ උතුම් බුද්ධ ආදී රත්නත්‍රි ආශිර්වාදයේ ලැබීත්වා කිරසාදුනාදේ අපවත්තා.